ආයිබුවන් කියලා ජානකසේගේ YouTube channel එක පිළිගන්නවා. මේ වීඩියෝ එකේ තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ගංගා විභාගයට එන සියලුම ගංගාවල් ඔයාලට පාඩම් කරගන්න පුළුවන් ලේසිම දෙටි ක්‍රම තුනක් ඔස්සේ ඔයාලට කතා තුනකුත් කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ක්‍රම තුනෙන් ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් ගංගා ටික පාඩම් කරගන්න පුළුවන්. අපි එකෙන් එකට සාකච්ඡා කරමු. ඉස්සෙල්ලා බලමු දැන් ඔයාලට පේනවා ඇති මේ ඩිස්ප්ලේ එකේ පේන්නේ ඔයාලට දැන් විභාගයට එන්න පුළුවන් ගංගා සාමාන්‍ය පෙළ එලෙවල් ඕලෙවල් දෙකටම එන්න පුළුවන් ගංගා ටික තමයි මේ තියෙන ඔයාලට පේනවා ඇති. අපි ඉස්සෙල්ලාම ගංගා ටික පොඩ්ඩක් හඳුනගමු. මම ඔයාලට මුලින්ම කියනවා මේ වීඩියෝ එක බැලීම තුළින් අනිවාර්යයෙන්ම ඔයාලට ගංගා ටික පාඩම් කරන්න පුළුවන් කෙටි ක්‍රම තුනකුත් කියනවා. කෙටි ක්‍රම මතක තියාගන්න බැරි නම් කතා තුනකුත් කියලා දෙනවා. ඒතකොට ඔයාලට අනිවාර්යයෙන්ම මේක පාඩම් කරගන්න පුළුවන්. මේක මම හදපු සූත්‍ර ටිකක්. හරි. ඉස්සෙල්ලාම අපි පොඩ්ඩක් බලමු මේ ගංගා ටික හඳුනගන්න පුළුවන්ද කියලා. ඉතින් ගොඩක් අයට ගංගාවල් ටික පාඩම් කරගන්න අමාරු. ඔයා නිකන් මේක ලොකු රිස්ක් එකක් ගන්න නැතුව මේ වීඩියෝ එක ටිකක් සාමාන්‍යයෙන් බලන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ගංගා ටික. නිකන් ඔයා බලන්න මේ ගංගා ටික මොනවද කියලා. මේ බලන්න. ඔයාලට පේනවා ඇති මේ යටම ගංගාවල් ටිකක් තියෙනවා. මේ කුඹුක්කන් ඔය මේ මං පෙන්නන ඔයාලට පේනවා ඇති මැණික් ගඟ, කිරිඳි ඔය, වලවේ ගඟ, නිල්වලා ගඟ, ගින්ගඟ. ඔයා පාඩම් කරන්න කියලා හිතාගෙන කියවන්න ඕනේ නැහැ. නිකන් ඔයා සැහැල්ලුවේ මේ ගංගා ටික නිකන් හිතෙන් හරි කමන්න නැහැ කියවන්න. කුඹුක්කන් ඔය, මැණික් ගඟ, කිරිඳි ඔය, වලවේ ගඟ, නිල්වලා ගඟ, ගින්ගඟ. මෙන්න මෙතන ගංගාවල් හයක් තියෙනවා. මේ හයත් විභාගෙට එනවා. මං ඉස්සෙල්ලාම ගංගා ටික ඔයාලට කියලා දෙන්නම්. ඊට පස්සේ මං ඔයාලට සූත්‍ර ටික කියලා දෙන්නම්. ඔයාලට රූප රාමුත් එක්කම දීනේ මේක හොඳට මතක තියාගන්න පුළුවන්. මේ පැත්තෙන් ඔයාලට පේනදි ගංගාවල් ටිකක් තියෙනවා. මේ ගල් ඔයෙන් පටන් ගන්න. මේ හරි ඔයාලට පේනදි මේ ගල් ඔය ඊළඟ මෙතන මේ දිගම ලංකාවේ ගංගාවට පේනදි මහවැලි ගඟ. මහවැලි ගඟ තමයි මේ තියෙන්නේ. ඊළඟට ඔයාලට පේනවා ඇති අඹන් ගඟ. මහවැලි ගඟේ අතු ගංගාවක් අඹන් ගඟ තියෙනවා. ඊළඟට ඔයාලට පේනවා ඇති මේ හරි තියෙනවා කනගරායන් ආරු කියන ගංගාවත් විභාගයට එනවා. මේ තියෙන කනගරායන් ආරු ගංගාව. ඊළඟට මේ හරි තියෙනවා යාන් ඔය. ඔන්න ඔතන ගංගාවල් පහක් තියෙනවා. මම ඒකට වෙනම සූත්‍රයක් කියලා දෙන්නම්. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙන්න මේ පැත්තින් ලංකාවේ ගංගාවල් ටිකක් තියෙනවා. මේ කළු ගඟේ ඉඳන් ඔයාලට පේනවා ඇති මේ කළු ගඟ, කැලණි ගඟ, මේ මහා ඔය නම් ගොඩක් ලාට විභාගයට එනවා අඩු. ගොඩක්ම ඕලෙවල් වලට එනවා අඩුයි. ඒ ලෙවල් වල විභාග වලට නම් සාමාන්‍යයෙන් එනවා. ඒතර මෙතන මහා ඔය තියෙනවා ඔයාලට පේනවා ඇති. මෙතන දැදුරු ඔය තියෙනවා. මේ හරිය කලා ඔය තියෙනවා. මෙතන තියෙනවා මල් වතු ඔය. මෙතන මල් වතු ඔය තියෙනවා. ඔයාලා දන්නවා කලා ඔයට කියන තවත් පැරණි නමක් තමයි ගෝණ නදී. කලා ඔයට කියන ගෝණ නදී කියලා කියනවා. ඒ ගංගා දෙක අනිවාර්යයෙන්ම පරණ නමත් එක්ක පාඩම් කරගන්න ගන්න. මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති මල් වතු ඔය. මල්වතුවට කියන පරණ නම කදම්බ නදී කියලා කියනවා. මේ හැරි තනි ගංගාවක් තියෙනවා කනගරායන් ආරු කියන ගංගාවත්. ඒක සාමාන්‍ය විභාගයට එන්න පුළුවන් ගංගාවක්. මේක තනි වශයෙන් පාඩම් කරගන්න කනගරායන් ආරු. හරි. මම කිව්වට ඔයාලට දැන් මතක තියාගන්න බෑනේ. මම දන්නවා. හරි. අපි යන් ඉස්සෙල්ලාම මේකේ ඔයාලට දැන් මම මුලින්ම කියලා දෙනවා මෙන්න මෙතන මේ ගංගාවල් හයක් තියෙනවා. මේ ගංගාවල් හය පාඩම් කරගන්න කෙටි සූත්‍රයක් කියලා දෙනවා. හරි. යටිම තියෙන ගංගාවල් හයක් ඉස්සෙල්ලා බලන්න. දැන් ඔන්න දැන් ওই ගංගාවල් ඔක්කොම අමතක කරන්න. සූත්‍ර පාඩම් කරනවා කියන ඔක්කොම අමතක කරන්න. දැන් මෙතන මේ තියෙන ගංගාවල් හය තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ බලන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඉඳන් මෙතන ගංගාවල් හයක් තියෙනවා. කුඹුක්කන් ඔය සිට ගින්ගඟ දක්වා ගංගාවල් මෙන්න මෙතන ගංගාවල් හයක් තියෙනවා. මේ හය ඔයාට මේ වීඩියෝ එක බලලා අවසන් වෙනකොට ඔයාට අනිවාර්යෙන් මතක තියාගන්න පුළුවන්. හරිද? එක වතාවේ බලලා පුරුදු වෙලා ටිකෙන් ටික හරි කමන්නේ නැහැ. සූත්‍ර තුන ඔයා පුරුදු වෙන්න. හරි. ඔන්න දැන් අපි බලමු මෙන්න ඔයාලට පේනවා ඇති මම දැන් කියලා දෙන්න යන ගංගාවල් හය. මෙන්න මෙතන ගංගාවල මේ ගඟේ එන්නේ නැහැ. කළු ගඟේ එන්නේ නැහැ. මේ දක්වා වූ ගංගාවල් හය තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ. හරි. බලමු. ඔයාලට පේනවා ඇති දැන් මෙතන පින්තූරයක් තියෙන ලස්සන පින්තූරයක්. මෙතන ඉන්නවා වලහෙක් කියන සුදු පාටයි. ඔන්න බලා ගන්න. ඔයාලට මම දැන් සූත්‍රයකුත් කියලා දෙනවා කතාවකුත් කියලා දෙනවා. දැන් කතාව ගොඩක් අය කවියකින් සින්දුවකින් පාඩම් කරාම කවි හරි සින්දු හරි මතක නැති වුණොත් මොකද කරන්නේ? ඒ නිසා තමයි ඔයාලට මම කෙටි ක්‍රමයකුත් කියලා දෙනවා. ඔයාට රූපයකුත් පෙන්නනවා. ඒකට කතාවකුත් කියලා දෙනවා කෙටි ක්‍රමයකුත් තියෙනවා. ඔන්න බලා ගන්න දැන් මේ රූපේ. ඔයාලට පේනවාද ලස්සන කාන්තාවක් ඉන්නවා. මෙතන වලහෙක් ඉන්නවා සුදු පාටයි ලස්සනම ලස්සනයි. හරි. මේ රූපයෙන් මම ඔයාලට දැන් කතාවක් කියලා දෙනවා. මෙයාගේ නම ඔයා හිතාගන්න. මෙයාගේ නම තමයි මැනිකා කියලා ගෑනුවෙක් කියලා. හරි. ලංකාවේ විදිහට අපි නම දාගමු මැනිකා කියලා ගෑනුවෙක් කෙනෙක් මේ ඉන්නේ. මෙයා ටිකක් හැබැයි මෙහෙම හිටියට කොන්ද ටිකක් නැමිලා තියෙනවා. ඔයාලට දැන් හිතාගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපේ ලංකාවේ නම් කොන්ද ටිකක් නැමිලා තියෙනවා නම් අපි යාට කියනවා කුදු මැනිකා කියලා කියනවා. හරිද? කුදු වෙලා තියෙන ඔන්න පොඩ්ඩක් නැමිලා තියෙන කොන්ද රූපේ ඔළුවට දාගන්න. දැන් මෙයා ටිකක් කොහොම නැමිලා ඉන්නවා. හරි. මේ ලස්සන වලස් පැටිය දැන් නම් ටිකක් ලොකුයි මෙයා. මෙයා චූටි කාලේ උන දවසක් නිල් වහගයක් ගෙදර තියෙනවා. ඒ නිල් වාදනේ ඇඟේ හලා ගන්නවා. නිල් වාදනේ ඇඟේ හලා ගන්නවා. ඊට පස්සේ මේ මැනිකා කියන ගෑනු එක්කෙනා කරන වැඩේ තමයි
ඒ වලස් පැටියා සෝදනවා. දැන් නිල් පාට සම්පූර්ණයෙන් ඇඟ පුරාම ගෑවිලා තිබ්බා. දැන් නිල් ටික හේදුවාගෙන් පස්සේ නිල් ටික ගියා. සිද්ධිය මතකද? ඔන්න මම දැන් කිව්ව සිද්ධිය බලන්න ඔයාලට මතක තියාගන්න පුළුවන්ද කියලා. කුදු මැණිකගේ මෙයාට කිව්වේ නම තමයි මැණිකා. මෙයාගේ වලස් පැටියෙක් කියတယ်။ මේ වලස් පැටියාගේ නිල් ගෑවුනා මුළු ඇඟ පුරාම දවසක්. ඊට පස්සේ නිල් ටික හේදුවාම නිල් ටික ගියා. ඔන්න ඔය සිද්ධිය අපි කෙටි කරලා කියනවා මේ විදිහට. කුදු මැණිකගේ කිරිවලහගේ නිල් ගිහින්. කුදු මැණිකග කිරිවලහගේ නිල් ගිහින්. මතක තියාගන්න පුළුවන්. කුදු මැණිකග කිරිවලහගේ නිල් ගිහින්. ඔන්න සිද්ධිය මතක තියාගන්න කෙටි ක්‍රමය තමයි කුදු මැණිකග කිරිවලහගේ නිල් ගිහින්. හරි. දැන් ඔන්න අපි ආයත් බලමු ගංගාවල් හය. මෙන්න මෙතන ඉඳන් මෙතෙන් ගංගාවල් හයක් තියෙනවා. කුඹුක්කංග ඔය මැණික් ගඟ, කිරිඳු ඔය වලවේ ගඟ, නිල්වලා ගඟ, ගින්ගඟ. හරි. ඔම කවර මතක තියාගන්න බෑනේ. දැන් ඔන්න මං ඔයාලට සිතියම ටිකක් සූම් කරලා හොඳටම පෙන්නලා අපි හඳුනගමු මේ ගංගාවල් හය මොනවද කියලා ආයෙ වතාවක්. ටිකක් මේ වීඩියෝ ටිකක් වැඩි වෙන්න පුළුවන්. කමක් නැහැ, මේක හොඳට ඔයාගේ ඔළුවට යන්න ඕනි. ඒ නිසා තමයි මේක විස්තරාත්මක කියලා දෙන්නේ. හරි. බලන්න කුඹුක්කං ඔය මේ පේරවැති වලට ලංකා සිටියේ මේ තියෙන කුඹුක්කං ඔය. අපි මුලිමුත් මේක හඳුනාගත්තා කුඹුක්කං ඔය. ඊළඟට ඔයාලට පේනවා ඇති මේ තියෙන මැණික් ගඟ. ඊළඟට ඔයාලට පේනවා ඇති මේ ගංගාවල් හතර පිළිවෙලටම තියෙන තුන්වෙනියට තියෙන ගඟ තමයි කිරිඳි ඔය. හතරවෙනියට තියෙන ගංගාව තමයි වලවේ ගඟ. තුර කුඹුක්කං ඔය, මැණික් ගඟ, කිරිඳි ඔය, වලවේ ගඟ. ඊළඟට මේ හැරියෙන් ගංගාවල් දෙකක් තියෙනවා. ඒ ගඟේ පළවෙනි මේ ගංගාව තමයි නිල්වලා ගඟ. ඊළඟට තියෙන ගංගාව තමයි ගින් ගඟ. ඔන්න ගංගාවල් හයක් තියෙනවා. මතකද ඉස්සෙල්ලා ඉගෙන ගත්ත කෙටි ක්‍රමේ? අර සිද්ධියේ කෙටි ක්‍රම අපි කිව්වා. ඒ සිද්ධිය කෙටි කරලා අරන් කුදු මැණිකග කිරිවලහගේ නිල් ගිහින් කියලා. ඔන්න දැන් ආදේශ කරනවා කුදු මැණිකග කිරිවලහගේ නිල් ගිහින්. බලන්න පිළිවෙලට ගංගාවල් මෙතන හතරයි මෙතන දෙකයි. කුදු මැණිකග කිරිවලහගේ නිල් ගිහින්. ඔන්න කෙටි සූත්‍රය මතක තියාගන්න. කුදු මැණිකග කිරිවලහගේ නිල් ගිහින්. අර කතාවත් ඔළුවේ තියාගන්න. රූප රාමුවෙම මැණිකා කියලා ගෑනුවෙක් කෙනෙක් හිටියා. එයාගේ වලස් පැටියෙක් කියලා දවසක් නිල් ලඟේ හලාගත්ත නිසා නිල් ටික හේදුවා. ඒක කෙටි කරලා අපි කියනවා කොහොමද? කුදු මැණිකග කිරිවලහගේ නිල් ගිහින්. ඔන්න ඔයාලට දැන් ලේසියෙන්ම ගංගාවල් හයක් පාඩම් කරගන්න පුළුවන්. කුදු මැණිකග කිරිවලහගේ නිල් ගිහින්. කුදු මැණිකග කිරිවලහගේ නිල් ගිහින් කියලා ඔයාලට ලේසියෙන්ම පාඩම් කරගන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. දැන් ඔන්න ඔයාලට ගංගාවල් හයක් පුළුවන්. බලන්න හොඳට. කුදු කුදු කියන්නේ කුඹුක්කං ඔය, මැණිකා මැණික් ගඟ, කිරි කිරිඳි ඔය, වලහා වලවේ ගඟ, නිල් නිල් වලා ගඟ, ගිහින් ගින් ගඟ. ඔන්න ඔය විදියට ඔයාලට ගංගාවල් හයක් ලේසියම පාඩම් කරගන්න පුළුවන්. කුදු මැණිකග කිරි වලහගේ නිල් ගිහින් කියලා ඔයාලට පාඩම් කරගන්න පුළුවන්. එහෙනම් ඔන්න ගංගාවල් හයක් හරි. අපි ඊළඟට බලමු ඊළඟට තියෙන ගංගාවල් ටික කොහොමද පාඩම් කරගන්නේ කියලා. දැන් ඔයා දන්නවා මෙතන ඉඳන් මෙතන ගංගාවල් ටික පාඩම් කරගත්ත ක්‍රටි ක්‍රමේ කුදු මැණිකග කිරි වලහගේ නිල් ගිහින්. ඔන්න දැන් අපි ගංගාවල් හයක් ලේසියෙන්ම පාඩම් කරගෙන ඉවරයි. ඔයාලට ඒ වගේම මතක් කරනවා අපේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න කැමති නම් ඔන්ලයින් පන්තියේ මාසිකව තව සුළු මුදලක් කරන් තමයි අපි පන්තිය කරන්නේ. ඔයා කැමති නම් මේ ස්ක්‍රීන් එක ඔයාලට පේනවා ඇති WhatsApp නම්බරයක්. මේ නම්බරයට ඔයා මැසේජ් එකක් දාන්න WhatsApp 0770111823 කියන නම්බරයට. ඔයා කැමති නම් ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙලා අපේ පන්තියට බැ සම්බන්ධ කරගන්න ළමයි 100ක් පමණයි. ඔයා කැමති නම් 6 සිට 11 අවසර දක්වා කරන පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. මම ඒකත් මතක් කරනවා. හරි. දැන් අපි ඉගෙන ගමු හේනම් සිටියේ මේ මෙතන ඉඳන් මෙතනට තියෙන ගංගාවල් ටික කොහොමද පාඩම් කරගන්නේ. මෙතන යාන් ඔය දක්වා තියෙන ගංගාවල් ගල් ඔය සිට යාන් ඔය දක්වා තියෙන ගංගාවල් ටික කොහොමද පාඩම් කරගන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම හඳුනාගත්ත මේ පැත්තේ තියෙන ගංගාවල් ටික. ඉතින් වීඩියෝ එකේ වාඩ ගංගාවල් 18ක්ම එක පාරම මතක තියාගන්න බෑ. මම දන්නවා. හරි. අපි දැන් හඳුනාගමු ඉස්සෙල්ලාම මේ ගංගාවල් ටික කොහොමද පාඩම් කරගන්නේ කියලා. දැන් ඔයාලට මම අලුත් කතාවක් කියලා දෙනවා. ඉතින් ඔන්න මම හොයාගත්ත ක්‍රමේ හැටියට මේ රූපේ නම් ඉතින් ලස්සන නැතුව ඇති. මෙයාට මම කියනවා ගයන් කියලා. මෙයාගේ නම තමයි ගයන්. ඔයාගෙත් හිතාගන්න මාමා කෙනෙක් ඉන්නවා ගයන් කියලා. ගයන් මාමා. මෙයා හරිම ආසයි අඹ කන්න. මෙයාගේ යාළුවෙක් ඉන්නවා කන්තලි. ඔයගොල්ලෝ අහලා ඇති කන්තලි කියලා ලංකාවේ ප්‍රදේශයක් තියෙනවා. එතකොට ඔන්න මෙයාගේ යාළුවා ඉන්නේ කන්තලි. ඉතින් මෙයාගේ නම තමයි ගයන්. මෙයාගේ යාළුවා දවසක් මෙයාට කතා කරලා කියනවා අඹ හැදිලා තියෙන්නේ අඹ කන්න එන්න කියලා කියනවා. හරිද? ඉතින් මෙන්න පණිවිඩය ආවා විතරයි මෙයා යනවා අඹ කන්න. අපි ඕක කෙටි කරලා කියනවා මේ විදිහට. ගයන් මාමා අඹ කන්න කන්තලේ යනවා. ගයන් මාමා අඹ කන්න කන්තලේ යනවා. ආයත් ගයන් මාමා අඹ කන්න කන්තලේ යනවා. හරි. බලමු අපි එහෙනම් ආදේශ කළා. බලන්න මෙන්න මේ ගංගාවල් ටික මේ හරි ඉඳන් මෙතෙන් යාන් ගල්ලෝයේ සිට යාන් ඔය දක්වා තියෙන ගංගාවල් ටික තමයි අපි ඉගෙන ගන්න. ඉතින් මේවා මම්ම හදපු සූත්‍ර කෙටි ක්‍රම. ඉතින් මේට වඩා ඔයාලට ලේසි තව කෙටි ක්‍රම තියෙනවා නම් ඒවත් පුළුවන් ඔයාලට පාඩම් නම් ඔයාලට මතක තියා ගන්න. ඔන්න මම කතාවත් සිද්ධියත් කිව්වා. දැන් ඔන්න කෙටි ක්‍රමෙත් කිව්වා. ගයාන් මාමා
අඹ කන්න කන්දලේ යනවා. මෙන්න මෙතනින් දැන් තමයි පටන් ගන්න ගල්ඔය. මම ඔයාලට දැන් පැහැදිලිවම පෙන්නන්නම් මේ ගංගාවල් ටික. මේ තියෙන්නේ ගල්ඔය. ඔයාලට පේනව ඇති මහවැලි ගඟ. මහවැලි ගඟ මෙන්න මෙතනින් නම් පටන් ගත්ත මේ පැත්තෙන් නම් අපිට ගන්න පුළුවන් මහවැලි ගඟ. ඔයාලා දන්නවා ගංගාවක් අකුණු කරන ක්‍රම දෙකක් සාමාන්‍යයෙන් භාවිතා කරනවා අපි. ගඟ දිගට නම ලියන්නත් පුළුවන්, එළියෙන් නම ලියලා ඊතලයක් ගඟට ගහන්නත් පුළුවන්. හරි. තව ඔයාලට මැප් මාකින් සම්බන්ධ ඕන තරම් වීඩියෝ අපේ channel YouTube channel එකේ තියෙනවා. මෙන්න මේ නම ගහලා ජානකස හිස්ටරි ක්ලාස් කියලා YouTube එකේ search කරා නම් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක channel එකට ගිහලා playlist එකේ ඔයාලට ඕන තරම් මැප් මාකින් ඕන තරම් සිතියම් වීඩියෝ තියෙනවා. ඉතින් ඒකෙමුත් ඔයාලට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් අවශ්‍ය නම් ගිහිල්ලා බලන්න. හරි. ඔන්නතුර මේ හරියේ තියෙන මහවැලි ගඟ, ඊළඟට මෙතන ඔයාලට පේනව ඇති අඹන් ගඟ. මේ තියෙන තුන්වෙනි ගංගාව ඔයාලට පේනව ඇති මේ සූත්‍රයේ හැටියට. තුන්වෙනි ගඟ තමයි මේ අඹන් ගඟ. අඹන් ගඟ කියලා කියන්නේ මහවැලි ගඟේ අතු ගංගාවක්. ඊළඟට තියෙන මේ හරි ගංගාවක් ඔයාලට පේනව ඇති මෙන්න මේ ගඟ. මේක තමයි කන්තලේ ගඟ. කන්තලේ ගඟ. ඊළඟට මෙතන ගංගාවක් තියෙනවා ඔයාලට පේනව ඇති, අපි ඒකට කියනවා යාන්නොය කියලා. මෙන්න මේ ගඟ යාන්නොය. නොයි ගංගාවල් පහ පාඩම් කරන්න කෙටි ක්‍රමේ තමයි අර මාමා කෙනෙක් පෙන්වුවාට මතකද? මොන මාමද? ගයන් මාමා. අඹ කන්න කන්දල යනවා. හරිම ලේසි. ගයන් මාමා අඹ කන්න කන්දල යනවා. මාමා කෙනෙක් මවා ගන්න සිටියේ මේ පැත්තෙන් අඹ කන්න කැමති. හරිද? එයාගේ නම තමයි ගයන්. ගයන් මාමා අඹ කන්න කන්දල යනවා. හරි ලේසි. ගයන් ගල්ඔය මාමා මහවැලි ගඟ. මහවැලි ගඟ මේ මෙතන ඉඳන් පල්ලෙහාට මේ පැත්තට මාක් කරන්න පුළුවන්. අඹ අඹන් ගඟ. කන්න මේ තියෙන්නේ කන්තලේ ගඟ. යනවා යන්න ඔය ගයන් මාම අප ගන්න කන්තලේ යනවා. ඉතින් ඔන්න අපි දැන් ඔයාට පොඩි ගැටලුවක් ඇති සමහරක් කරලා මේ ගංගාවල් ටික හඳුනා ගන්නකොට මහවැලි ගඟ, අඹන් ගඟ, කන්තලේ ගඟ. ඉතින් ඔයාට පේනවද මේ තියෙන්නේ මහවැලි ගඟ? මේ රතු පාටෙන් මාක් කරලා තියෙන මහවැලි ගඟ ඔයාට හඳුනා ගන්න පුළුවන් මේ මහවැලි ගඟ. මහවැලි ගඟේම තමයි අතු ගංගාවක් අඹන් ගඟ. මේ තියෙන්නේ අඹන් ගඟ. මේ හරියින් මේ පේන්න තියෙන්නේ මේ තියෙන්නේ කන්තලේ ගඟ. ඉතින් මගේ දැන ඔයාලට දැන් අතන අපහැදිලි බවක් තිබ්බනම් මේ ගංගාවල් තුන මේකෙමුත් හඳුනා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි එහෙනම් හඳුනමු සිටියේ මේ දැන් ඔන්න අපි පැති දෙකක් හඳුනාගෙන ඉවරයි. ගංගාවල් මෙතන පහක් පාඩම් කරා, මෙතන හයක් පාඩම් කරා. දැන් අපි බලමු මෙන්න මේ පැත්තේ තියෙන ගංගාවල් ටික කොහොමද පාඩම් කරගන්නේ කියලා. හරි. ඒ පැත්තේ තියෙන ගංගාවල් ටික ඉස්සෙල්ලාම අපි හඳුනා ගන්න කලින් බලන්න රූපයක්. තුන්වෙනි කතාව බලන්න මතකද කියලා. ගවයෙක් ඉන්නවා හොඳට ශක්ති සම්පන්න. මෙයා කැලේට යනවා. ඔන්න කතාවත් අහගන්න. කැලේට යනවා. දවසක් කැලේට යනවා වල් මේ හවස් වෙනකොට මෙයා කැලේ බැඳලා තියලා මෙයා ගෙදර එනවා. සාමාන්‍යයෙන් වල් එහෙම කාලා හවස් වෙනකොට ගෙදරට එන්න පුරුද්දක් තියෙනවා. දවසක් මෙයා ගෙදර එන්නේ යනවා අයිතිකාරයා කැලේට හොයාගෙන. එතකොට කැලේ ඉඳන් එක්කෙනෙක් තවත් එක්කෙනෙක් ගවය ටිකක් අරන් එනවා. එයාගෙන් අහනවා ඔයා කැලේ ඉඳන් ගවයෙක් එහෙම ඉන්නව දැක්කේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ මේ අයිතිකාරයාට කියනවා මොන වගේ ගවයෙක්ද? ගවයෝ කැලේ ඕන තරම් ඉන්නවා. තොර මෙයාට කියනවා මෙයාගේ ගවයාගේ ස්වභාවය. හරිද? ගවයාගේ ස්වභාවය කියනවා කළු පාටයි කැලල් දිනවා. මේ වලට පේනවද සුදු පාට තනින් තන කැලල් වගේ තියෙනවා. කළු පාටයි කැලල් තියෙන දැවැන්ත. සාමාන්‍යයෙන් අපි භාවිතා කරන විශාලයි කියන එකට දැවැන්ත කියලා වචනයක් පාවිච්චි කරනවා. දැවැන්ත ගොනා මගේ කියලා කියනවා. මතක තියාගන්න පුළුවන්. කළු පාට කැලල් තියෙන දැවැන්ත ගොනා මගේ. එහෙනම් දැන් අපි හඳුනගමු සිටියේ මේ මෙන්න මේ පැත්තේ තියෙන ගංගාවල් ටික පාඩම් කරගන්න ඔයාගේ ඔළුවේ තියාගන්න අර කළු පාට ගවයෙක් ඉන්න. හරිද? මිනිස්සෙක් ඉන්නවා. හරි. එහෙම මවා ගන්න. එතකොට එයා කියන්නේ කොහොමද? හවසට කැලේට ගවයා හොයාගෙන එන්න යනකොට එයා කියනවා කැලෙන් ඇතුලෙන් එළියට එන මිනිස්සුගෙන් අහනවා ගවයෙක් දැක්කද කියලා. ඊට පස්සේ අහනවා මොන වගේ ගවයෙක්ද කියනකොට එයාගේ ගවය හඳුන්වා දෙනවා කළු පාට කැලල් තියෙන දැවැන්ත ගොනා මගේ. කළු පාට කැලල් තියෙන දැවැන්ත ගොනා මගේ කියලා කියනවා. අපි එහෙනම් හඳුනගමු ගංගාවල් ටික කොහොමද කියලා. ඒකට මේක තේරෙයි හොඳට. මේ බලන්න. දැන් ওই සිටියේ මේ ඒ ගංගාවල් ටික තමයි මම ඔයාලට zoom කරලා මේ පැත්තෙන් දැන් දාන්නේ. පේනවද ඔයාලට? කළු පාට කැලල් තියෙන දැවැන්ත ගොනා මගේ. අපි ඉස්සෙල්ලා මේක හඳුනාගත්තා. ඔයාලට මතක ඇති මෙතන පර්ණ නම් ටිකක් තිබ්බා. කලහවයට පර්ණ තවත් නමක් කියනවා ගෝණ නදී කියලා කියනවා. මල්වතුවට කදම්බ නදී කියලත් කියනවා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. කදම්බ නදී කියලත් කියනවා. එතකොට ඔන්න කළු කියන්නේ කළු පාට කියලා කියන්නේ කළු ගඟ. කැලල් කියන්නේ කැලණි ගඟ. කළු පාට කැලල් තියෙන. දැවැන්ත කියනවා දැදුරුවය. ගොනා කියලා කියනවා ගෝණ නදියට. මගේ කියලා කියන්නේ මල්වතුවේ. මගේ කියන්නේ මල්වතුවට. තවත් පර්ණ නමක් කියනවා කදම්බ නදී කියලත් කියනවා. එහෙනම් මේ පැත්තේ තියෙන ගංගාවල් ටික ලේසියම පාඩම් කරන්න පුළුවන් සූත්‍රය මොකක්ද? කළු පාට කැලල් තියෙන දැවැන්ත ගොනා මගේ. ඒ ලෙවල් වලට එහෙම මීඔ එහෙම එනවා. වඩ ඕන නම් ඒක ටිකක් වෙනස් කරලා පාඩම් කරන්න පුළුවන්. කළු පාට කැලල් තියෙන දැවැන්ත මී ගොනා මගේ කියලා පාඩම් කරන්න පුළුවන්. මී ගොනා කිව්වොත් මීඔය. දැන් ඕ ලෙවල් වලට එහෙම සාමාන්‍ය මීඔ ටිකක් එනවා අඩුයි. ඉතින් ඔයාට මේක පාඩම් කරන්න පුළුවන්. කළු පාට කැලල් තියෙන දැවැන්ත
ගොනා මගේ ගොනා කිව්වේ ගෝණ නදී කියලා කිව්වේ කලාවයට, මගේ කිව්වේ මල්ලතුය. මල්ලතුර කියන පරණමක් තමයි කදම්ම නදී කියලත් මතක තියාගන්න. එහෙනම් ඒ ගංගා ටික පාඩම් කරන කෙටි ක්‍රමයේ තමයි කළු පාට කැලල් තියෙන දැවන්ත ගොනා මගේ. මම හිතන්නේ ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. ඔයාලට කැමති නම් අපේ ඔන්ලයින් පන්තිර සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ගැන කෙටියෙන් මතක් කරනවා. ඔයාලට මේ ස්ක්‍රීන් එකේ තියෙන මේ නම්බරයට කතා කරලා WhatsApp මැසේජ් එකක් දාලා ඔයාලට අපේ ඔන්ලයින් පන්තිර සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකේදී එහෙනම් කතා කරේ සිතියේ මේ ගංගාවල් 18ම පාඩම් කරන්න අපි කෙටි ක්‍රමයක් කතා කරා. ඉතින් මං හිතන්නේ ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙනවා ඇති. මේ කනගරායන් ආරුක වෙනම නිකම්ම පාඩම් කරගන්න කනගරායන් ආරු කියලා. ඔයාලට මේ ස්ක්‍රීන් එකේ තියෙන මේ නම්බරයට කතා කරලා අපේ කැමති නම් ඔන්ලයින් පන්තිර සම්බන්ධ වෙන්න පුළුවන්. 6 සිට 11 වසර දක්වාම අපේ ඔන්ලයින් පන්ති සම්බන්ධ පවත්වනවා. කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. මං හිතන්නේ ඔයාලට මේ වීඩියෝ එකෙන් ගංගාවල් මාක් කරන්න කොහොමද කියලා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක හොඳ නැහැනම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මේ වගේම තවත් කෙටි ක්‍රම බලා ගන්න අවශ්‍ය නැහැනම් channel එකට ගිහලා channel එකේ playlist එකේ පාඩම් ටික වෙනම, ඒ වගේම history tips කියලා එකක් තියෙනවා. ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් playlist එකේ කෙටි ක්‍රම ඉතිහාසයේ තවත් පාඩම් කරන කෙටි ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් ඒවත් ඕනනම් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා.